ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත නව වසරට තවත් හෝරා කිහිපයයි සෞඛ්‍ය ආරක්ෂිතව නව වසර සමරන්න මහා සංගරත්නයේ සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ ජනතාවගෙන් ඉල්ලයි जनरल दूरेट उसस्वीम लेबु युद्ध हमुदा पतिवर्याट युद्ध हमुदा मूलस्थानीन गौरवाचार्य पोलोन्नरुव गल्लैल कोविड प्रतिकार मध्यस्थानीन पलागिय आसादितीन सोया तवदुरटत मेहेयुम एक आसादितेक हलावतिदी अतरंगुवट सककरुवन पोलोन्नरुवेन उदैसन 5:45ट पिटत्तु कोलंब बला पेमिनि बस्वतीन कुरुनैगल दक्वा पेमिनि बवट तोरतुरु एम बस्वती पेमिनि सियलु मगिंट स्वयं निरोधहय नेबन लेसट दनुम दीमा मेरठ समस्त कोविड मरण संख्या देशीय सीमा वासन्नेट रत्नपुर सह दमुल्लेनुत कोविड मरण देखा युक्रेन सिट पेमिनी तव तिदिनेकुटत वैरस आसादने वे अबलन्नु लंगम बस्रत देशीय 73ක් नवत भावितेट बंदुलगे विवाद अभियोगय सजित भारगनी मे वेलावे अवश्य विवाद नेवे सहन सजित कियाई විසිවන සංශෝධනයේ නිර්මාතෘවරුන් අනාගත පරපුර දේශද්‍රෝහීන් ලෙස නම් කරයි හිටපු කතානායක කරූ කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දුව తీරන රැසක් ප්‍රථමයෙන් දේශීය පුවත් තවත් හෝරා කිහිපයකින් උදාවන නව වසරට සූදානම් වියතු ආකාරය සම්බන්ධයෙන් මහා සංගරත්නය සෞඛ්‍යංශ සහ ආරක්ෂක අංශ මෙලෙස අදහස් පළ කළා විස විස වසර අවසන් වෙන්නට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. නමුත් රටේ පවතින වත්මන් තත්ත්වයත් සමගින් 2021 නව වසර පිළිගන්නට ජනතාවට ඉතා අපහසුයි. වෙනදා මෙන් වෙළඳ සැල් ජනතාවගෙන් පිරී ඉතිරී ගිය ආකාරයක් මෙවර දක්නට ලැබුණේ නැහැ. උත්සව සමය වෙනුවෙන් පෑලියගොඩ මැනින් තොග වෙළඳපොළට එළවලු තොග අද දිනේදී දිවයිනේ සියලු ප්‍රදේශවලින් ලැබී තිබුණා. කෙසේ වෙතත් එළවලු තොග මිල අද දවසේදී ඉතාමත් පහළ මිලක පැවති බවයි මැනින් වෙළඳුන් ප්‍රකාශ කළේ. නව මැනින් වෙළඳපොළ විවෘත කළ සතියකට වැඩි කාලයක් වෙනවා මේ වෙන විට ඉතාම සාර්ථකව වෙළඳාම් කටයුතු තොග වෙළඳාම් කටයුතු සිදුවමින් පවතිනවා ඒ වගේම එළවලු මිලත් ඉතාමත් මහත මිලක් තමයි තිබෙන්නේ පාරිභෝගික මහතුන්ට අඩු මුදලකට එළවලු මිලදී ගැනීම සඳහා මේ උත්සව සමය වෙනුවෙන් අපි ඊට ප්‍රස්තාව සලසා දී තිබෙනවා එසේම නව අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන නව බස් රථ සේවා හෝ දුම්රිය සේවාත් මෙවර ක්‍රියාත්මක වුණේ නැහැ කෙසේ වෙතත් එළඹෙන 2021 නව වසරේ ඔබත් මමත් අපි හැමදිනමත් සෞඛ්‍ය ආරක්ෂිතව සිටීමයි වැදගත් වෙන්නේ. ඒ පිළිබඳ මහා සංගරත්නය සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ සිය අදහස් මෙලෙස පළ කළා. අපි ජාති ආගම් කුල මල වශයෙන් බෙදිලා එකිනෙකා පිළිබඳව තරහෙන් ක්‍රෝධයෙන් ගත කරනවට වඩා මේ වගේ අවස්ථාවකදී කවුරු සාමූහිකව හිතලමතල කල්පනා කරලා තම තමන් අදහන ආගමනුකූලව පිළිවෙත් සම්පූර්ණ කරගෙන තම තමන්ගේ ප්‍රතිපත්තියේ ජීවිතයට එකතු කරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්නට උවමනා කරන මොහොතක් මේ පවතින කොරෝනා වෛරසයත් එක්ක උද්ගත වෙලා තියෙන තත්ත්වය මත දෙසැම්බර් 31 වෙනිදා නිවෙස්වලට වෙලා එදා රාත්‍රියේ ඉන්න අපි වෙනද වගේම ඒ චාරිත්‍රය කඩ කරන්නේ නැතුව ඒ ආශිර්වාදාත්මක පින්කම අපි හරියටම දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ 12ට ආරම්භ කරනවා ඔබට gedera ඉඳලා ඒ පින්කමත් එක්ක ඒකාත්මික වෙන්න නැත්නම් ඒ පින්කමට සහ සම්බන්ධ වෙන්න ඉඩ කඩ තියෙනවා වසරක් ගෙවි නව වසරකට මුහුණ දෙන අවස්ථාවේ හැම නිවසකම නව බලාපොරොත්තුවක් ඇතිව නව අදිෂ්ඨානයක් ඇතිව ජනතාව මේ අවුරුද්දවත් සාර්ථක අවුරුද්දක් කරගන්න කල්පනා කරනවා ඇතිලා රජයත් අලුත් බලාපොරොත්තු ඇතිව නව අදිෂ්ඨානයක් ඇතුව නව න්‍යාය පත්‍රයක් ඇතිව මේ අවුරුද්දේ කටයුතු කරන්න සූදානම් විය යුතුයි අදිෂ්ඨාන කරගත යුතුයි අපිට COVID-19 රෝගියත් සමග තමයි 2021 ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ නමුත් ජනතාවගේ අදිෂ්ඨානය සහ කැපවීම තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේ COVID-19 රෝගය ඉතාමත්ම ඉක්මනින් පාලනය කරලා සාමාන්‍ය ජන ජීවිතයකින් මේ රට නැවතත් යථා තත්ත්වයට පත් කරන්න ඒ සඳහා ජනතාවට අවශ්‍ය ධෛර්යය ශක්තිය
සහ උවමනාව උනන්දු ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමි. 2021 වර්ෂය COVID-19 රෝගය පාලනය කරපු වර්ෂයක් බවට ශ්‍රී ලංකාව පත්වේවයි කියලා ප්‍රාර්ථනා කිරීම මම මේ අවස්ථාවේදී සිදු කරනවා. අපි ජනතාව හැටියට තීරණය කරන්න ඕනේ ඊළඟ වර්ෂයට අපි COVID අරගෙන යනවද එහෙම නැත්නම් COVID නැතුව යනවද. එහෙම තීරණය කිරීමේ තීරණාත්මක දිනයක් අද. අද රාත්‍රියේ සාද පැවැත්වුව කණ්ඩායම් හැටියට එකතු වුණොත් එහෙම නැත්නම් විවිධ විනෝද කටයුතු වල නිරත වෙන්න ගියොත් හෙට අපිට යන්න වෙන්නේ COVID-19ත් අරගෙන තමයි අලුත් අවුරුද්දට. ඒ නිසා අද දවසේ සාද සැනකෙලි උත්සව මේ සියල්ල ඔබේ පෞලිය අයට විතරක් සීමා කරමින් සිදු කරන්න කිසිම අවස්ථාවක කණ්ඩායම් හැටියට සමූහයක් හැටියට හැසිරෙමින් සාද පවත්වන්නට එපා. COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබමින් සිට පලා ගිය ආසාදිත රැඳවියන් 5 දෙනා අතරින් එක් ආසාදිතයෙකු හලාවත මාදම්පේ ප්‍රදේශයේදී අද පස්වරුවේ අත්අඩංගුවට පත් වුණා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගියා. එලෙස මියගිය පුත්කලින් අතරට මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ දින මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක කාන්තාවක්ද මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇත්තේ පසුගිය 29 වනදායි. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පිරිමි පුත්කලෙක්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඔහු එම රෝහලේදී පසුගිය 29 වනදා මියගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදී පිරිමි පුත්කලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 29 වනදා මියගොස් තිබෙනවා. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගීන් 9 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් එක් පුත්කලෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලව අද පස්වරුවේ සිදු කෙරුණා. එසේම දමුල්ල ප්‍රදේශයේ පදිංචි පුත්කලෙකුද කොවිඩ් වෛරසය ආසාදිනේ වී මියගොස් තිබෙනවා. දමුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි වයස අවුරුදු 46ක පුත්කලෙක් මෙලෙස මියගොස් ඇති බවයි දමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපගල විමසීමකදී සඳහන් කළේ. පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු අද අලුයම එම ස්ථානෙන් පලා ගොස් තිබුණා. ඔවුන් සියලු දෙනා මේගමුව බන්ධනාගාරයේ සිට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙන සිටි රැඳවියන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. දඹල්ලගේ බුද්ධික විමලරත්න නම් වයස අවුරුදු 31ක පුත්කලෙක්, මද්දුම රාළගේ කවිඳු මදුෂාන් නම් වයස අවුරුදු 27ක වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්, විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි නම් වයස අවුරුදු 26ක මාළවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්, අංගම්පිටිය වයිකාල ප්‍රදේශයේ පදිංචි ඉමියා මුදයන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා නම් වයස අවුරුදු 52ක පුත්කලෙක් හා ජයමාවත පාර බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි පීකේ සුමිත් පුෂ්පකුමාර නම් වයස අවුරුදු 36ක පුත්කලෙක් මෙලෙස පලා ගිය ආසාදිතින් වන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අය අතරින් අවුරුදු 31ක වයස ඇති පුද්ගලයා ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන්ුත් අවුරුදු 26ක් සහ 36ක් වයස ඇති පුද්ගලින් දෙදෙනා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන්ුත් අවුරුදු 26ක පුද්ගලයා සොරකමක් සම්බන්ධයෙන්ුත් අවුරුදු 52ක පුද්ගලයා කොල්ලකෑමක් සම්බන්ධයෙන්ුත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයවලුන් විශේෂයෙන්ම මේ පැනගිය පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී තිබෙනවා. ඔවුන් උදෑසන ගල්ලෑල්ල සිට පොළොන්නරුව බස් නැවතුම් පොළට පැමිණ ඇති බව, ඒ වගේම පොළොන්නරුව බස් නැවතුම් පොළෙන් උදෑසන 5:45ට පොළොන්නරුව මාතර බෝඩ්ලෑල්ල සහිතව පොළොන්නරුව සිට කොළඹ බලා පිටත්තු NB 92.68 දරන බස් රථයෙන් ගමන් කර ඇති බවට, මෙම බස් රථයෙන් ඔවුන් ගමන් කර තිබෙනවා කුරුණෑගල දක්වා, ඉන් පසුව කුරුණෑගලින් වෙනත් බස් රථවලට ගොඩ වී යන්නට ඇතැයි අපි විශ්වාස කරනවා, නැත්නම් වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මෙම බස් රථයේ ගමන් කළ යම් අයෙක් සිටිනවනම් පොළොන්නරුවෙන් 5:45ට පිටත් වූ කොළඹ බලා යන
එන්බී 92 68 බස් රථයට ඔබ ගමන් කළා නම් කරුණාකර ඔබ ස්වයං නිරෝධායනයට ලක් වෙන්න ඔබ ප්‍රදේශයේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වහාම දැනුම් දීමට කටයුතු කරන්න. එසේ දැනුම් නොදෙන්නේ නම් ඒ වරදක් හැටියට සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. පලාකිය අදාළ ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කළ අතර පොලිසිය හා යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළා. අදාළ මෙහෙයුමෙන් අනතුරුව පලාගිය එක් ආසාදිතයෙකු අද පස්වරු 3 පමණ වන විට මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පසුගියදා පැමිණි යුක්‍රේන ජාතිකයින් අතරින් තවත් යුක්‍රේන ජාතිකයින් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව COVID වෛරසය ආසාදනය වී ඇති සමස්ත යුක්‍රේන ජාතිකයින් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 639 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර ඉන් ආසාදිතයින් 636 දෙනෙකු දේශීය වහඳුනාගත් පුද්ගලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 190ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් 224 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. අපේ රට තුල වාර්තාවන COVID-19 රෝගීන් සිටියම් ගත කළොත් දෙසැම්බර් මාසය තුලදී අපිට රෝගීන් වාර්තා වෙච්ච ආකාරය තමයි මේ සිටියමෙන් පැහැදිලි වෙන්නේ. මේ තිත් වශයෙන් තියෙන සෑම රෝගියෙක්ම එතනින් පේනවනවා අපිට විශේෂයෙන්ම කොළඹ නගරය සීමාවෙත් ඒ වගේම බස්නාහිර පළාතේ විශාල වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ඊට අමතරව දකුණු පළාතේ රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම කල්මුනේ ප්‍රදේශයේ රෝගීන් වාර්තා වීමත් යාපනයේ සුළු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමත් සිදු වෙනවා. අනිත් ප්‍රදේශවල රෝගීන් වාර්තා වීම තියෙන්නේ අවම මට්ටමක. COVID-19 වෛරස් ආසාදිතින් හමුවීමත් සමග කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය දින 5කට හුදකලා කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් රටේ තියෙන්නේ වසංගත තත්ත්වයක්. මේ වසංගත තත්ත්වයට ජනතාව තවදුරටත් ගොදුරු කරනවද නැත්නම් පාලනය කරනවද කියන එක රජය තීන්දුව කරන්නට ඕන. රජයත් සෞඛ්‍යංශයත් එකට එකාසු වෙලා ගත යුතු තීන්දුවක් මේක. මේ ආණ්ඩුවට තාම බැරි වුණා නිසියාකාර තීන්දුවකට යන්න ආදාහනේද බූම දාන්නේද කියලා. මැරිච්ච මිනිහෙකුගේ මිනියක් වල්ලා ගන්නවද එහෙම නැත්නම් පුච්චනවද කියන එක පිළිබඳව තීන්දුවක් ගන්න බැරි ආණ්ඩුවක් ආදාහනේද බූම දාන්නේද කියන ලොකු අද මාතෘකාවක් හදාගෙන දේශපාලන වාසියක් ගන්න හදන. කවදාවත් ඒක ඉටු කර ගන්න හම්බ වෙන්නේ මේ සියලු ක්‍රියාත්මක වීම ජනාධිපතිතුමා තමුන්ගේ තනිමලයට තනිමතයට කරන දේවල් නෙමෙයි. ජනාධිපතිතුමා හොඳට ඇමුම් කන් දීලා අවශ්‍යතාවය අනුව සියලු පුරවැසියාගේ රටවැසියාගේ ජීවිත ගැන හිතලා ගන්න තීන්දුව తీරුණා. විශේෂයෙන්ම රට විරෝ කියලා අපේ විදේශ රැකියාවල නිරතලා ඉන්න ඇත්තම අය රට විරෝ තමයි. එහෙම අය අද සෙල්ලමට අරගෙන එහෙම අයට අපේ රටට එන්න අවස්ථාව ලබා දෙන්නේ නැතුව යුක්‍රේන වාගේ රටකින් අපි සංචාරකයෝ කියලා බෙර ගහලා නටලා පිළිගන්න රටක් බවට මේ රජය අද පත් කරලා තියෙනවා. මුදල් ගසා ගන්න කටයුතු කරපු අය තමයි අද කිඹුල් කඳුළු හෙලන්නේ. අපි දන්නවා ගෙනීමේදී බලාපොරොත්තු වෙන වේගෙම අපිට ගෙනෙන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපි ගේන්න තියෙන අකමැත්ත නෙමෙයි. හැබැයි මේ රට තුල රෝගේ ව්‍යාප්ත වීම සිදු නොවන ආකාරයට තමයි ගෙනෙන්නේ. ඉතින් කඩින් කඩ ඒ අපි ඒ ශ්‍රමිකයන් ගෙනීම සිදු වෙනවා. රටවල් 192ක් කොරෝනා වෙනුවෙන් වැක්සින් එකට ඉල්ලුම් කරලා තියෙනවා. මේ 192 අතරෙත් අපි නැහැ. තා රටවල් කීයද ලෝකේ තියෙන්නේ? එහෙනම් අපි කොතනද ඉන්නේ? ඊට පස්සේ ඒකම යුද හමුදාපතිවරයා කියනවා අපි එච්චර පස්සේ හිටියට ප්‍රශ්නයක් නැහැ. අපි කොරෝනා මර්ධනයේ යම් කිසි ප්‍රගතියක් අත් කරගත්තේ රටක් ඉඳලා අපිට මේ වැක්සින් එක ලැබෙන වෙලාවට ප්‍රමුඛතාවය ලැබෙයි. මේවා අහන්න තරම් මෝඩයෝ මේ රටේ නැහැ. පහුගිය දවස්වල මොනවද කරේ දේශපාලන ව්‍යාපෘති කරාද නැද්ද කියන එක ලෝකේ දන්නවා. පළවෙනි කොවිඩ් මර්ධනයේට බර දාලා වැඩ කරේ මැතිවරණයේ තිබිච්ච නිසා. සීතාවක ආයෝජන කලාපයෙන් කොරෝනා රෝගීන් 674ක් හමු වෙලා තියෙනවා. එනිසා අපි තීරණය කරා කලාපයේ තුලම අතරමැදි රෝහලක් හදලා යම්කිසි කෙනෙක් වැඩ කරන අතරතුරු තමන් කොරෝනා පොසිටිව් කියලා දැනගත්තොත් ඒව අපි අතරමැදි රෝහලේ රඳවලා තියෙනවා. සෞඛ්‍ය බලධාරීන් රෝහලට ගෙන යනතුරු ඒ වගේම අපි කලාපයෙන් පිට තවත් හදනවා අතරමැදි රෝහල. ඒ කියන්නේ කලාපයේ සේවකයෙක් වේවා වෙනත් ගම්වැසියෙක් වේවා කොරෝනා පොසිටිව් තත්ත්වයට පත් වෙලා කියලා හඳුනාගත්තම ඒ අයව
නතර කිරීමට ඒ වගේම පරීක්ෂණ වැඩි කරමින් අනිත් පැත්තෙන් ගත යුතු සෞඛ්‍ය උපදේශ නිසිලස පිළිපදිමින් මේ රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජෙනරල් නිලේට උසස් කරුණු ලැබූ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට යුද හමුදා මූලස්ථානයේදී ගෞරවාචාර පිරිනැමීම අද සිදු වුණා මාතෘභූමියේ ස්වෛරීත්වය සහ බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම උදෙසා උත්තරීතර කැපකිරීම් සිදු කරමින් පසුගියදා ජෙනරල් නිලේට උසස් වීම ලැබූ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය අද දැස්සන යුද හමුදා මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් මෙලෙස ආරම්භ වුණා හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදානුකූලව රත පෙළපාලියකින් යුද හමුදා මූලස්ථානය වෙත පැමිණි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ගජබා රෙජිමේන්තුවේ බටපිරිස විසින් කඳුරු මුරේ ගෞරවාචාර්ය පිරිනමමින් ඉන් අනතුරුව යුද හමුදා මූලස්ථානයේ මූලස්ථාන බලයිනියේ අනඳින නිලධාරී කර්නල් ඉන්දික පෙරේරා මහතා විසින් යුද හමුදාපතිතුමන් මහත් හරසරින් පිළිගත්තා යුද හමුදාපතිතුමන් ගජබා රෙජිමේන්තුවේ युद्ध हमुदा मांडलिक प्रधानी मेजर जनरल प्रभात देमान पिटिया महता विसिन नुससेम लबू युद्ध हमुदा पतितुमन इथा उनसुम आयरिन पिलिगेन गजबा रेजिमेंतुए निरधारिन देदेनकु सहा सेसु निलयान 48 देनकुगेन समानमित रेजिमेंतु वर्ण पेरटु करगत सम्मान मुरे गौरवाचार्य पिरिनमीम सदहा कैटुयाम सिदुना पेलपालिये अनदेर निलधारी सहा युद्ध हमुदा मांडलिक प्रधानी समगिन सम्मान पेलपालिये निरीक्षणे कल उससेम लबू युद्ध हमुदा पति जनरल शवेंद्र सिल्वा महता वेत सम्मान පෙළපාලියේ ගෞරවාචාර්ය මහත් හරසරෙන් යුතුව පිරිනැමීම සිදු වුණා යුද හමුදා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ජෙනරල් නිලේට උසස් වීම ලැබූ යුද හමුදා පතිතුමන් වෙත යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක සියලුම ආරක්ෂක සේනා ආචාර්යවරුන් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් උපදේශකවරුන් අධ්‍යක්ෂකවරුන් සිය සුභාශිංසන පිරිනමනු ලැබුවා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 28 වන දින සිට බලපෑත් වෙන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගින් රටවෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජෙනරල් නිලයට උසස් කරනු ලැබුවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ධාවනින් ඉවත් කළ බස් රථ 273ක් අලුත් වැඩියා කර නැවත ධාවනයට එක් කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී අබලන් වීම නිසා ධාවනේ නිවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත් වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද පෙරවරු වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමෝදුර පිටියේදී සිදු වුණා දිවයිනපුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම බස් රථ යොදා ගැනීමට නියමිතයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා බිඳවැටී තිබූ ආර්ථිකය යළි ගොඩ ගැනීම සඳහා නව රජයේ බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබූ අතර එමගින් මගී ප්‍රවාහනයේ සඳහා අවශ්‍ය බස් රථ හිඟයක්ද ඇති වුණා ඊට පිළියමක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් බස් රථ ආනයනය සඳහා වැයවන විනිමය ඉතිරි කර ගැනීමටද හැකිවනවා දිවයිනපුරා ඩිපෝ 107 ක සම්පූර්ණයෙන් ධාවනයේ නිවත් කර තිබූ බස් රථ 273ක් මෙලෙස අලුත් වැඩියා කර ඇති අතර ඊට වැය වූ මුදල රුපියල් මිලියන 115ක් මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී අඛණ්ඩව සිදු කරන අතර බස් රථවල ගුණාත්මක ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකීන් සමග සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ව දිරිමත් කිරීමද සිදු කළා පසුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආර්ථිකය පිළිබඳ විවාදයකට පැමිණෙන ලෙස සිදු කරන ලද ආරාධනය පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා කෙසේ වෙතත් ජනතාවට අද වන විට අවශ්‍ය වන්නේ වාද විවාද නොව සහන බවයි විපක්ෂ නායකවරයා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ හැම වෙලාවෙම අපේ ගමනේ න්‍යාය පත්‍රයේ උනේ දුකට පිහිටවි අසහනය තුරන් කිරි ජනතාවට සතුටුදායක ජන ජීවිතයක් උදා කරගනි
නමුත් අද දවස වෙන විට ජනතාවට උහුලන්න බැරි විග්‍රහ කරන්නට වචන නැති ආර්ථික සමාජීය පිරිහීම මේ වසර තුල සිදු වෙලා තිබෙනවා. ඉතින් අද අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඇඟිලි දිගු කරනවා වෙනුවට ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම. අද නිර්මාණය වෙලා තිබෙන්නේ අයාලේ යන රටක්. අයාලේ යන රටේ දඩාවතේ යන ඇමති මණ්ඩලයක් හරහා රට දවසින් දවස මහා පරිහානියකට ලක් වෙනවා. බඩුවිල පාලනය කරන්නට වගකීම බාර දීලා තිබෙන අමාත්‍ය බලධාරියා දැන් අභියෝග කරනවා විවාදයකට එන්න කියලා. අපි ලෑස්ති විවාද කරන්න. නමුත් මම කියන්න කැමති වාද විවාද කරන්නට පෙර කරුණා කරලා සහල් මිල අඩු කරන්න, පරිප්පු මිල අඩු කරන්න, සීනි මිල අඩු කරන්න, පොල් මිල අඩු කරන්න, ලුණු මිල අඩු කරන්න. ජනතාවගේ බලාපොරොත්තු වාද විවාද නෙමෙයි. එක පුද්ගලයෙකුට මාසයකට ජීවත් වෙන්න රුපියල් 2500ක් ඇති කිව්ව පුද්ගලයා අද දවසේ මහා අසාර්ථක ඇමතිවරයෙක් බවට පත් වෙලා තිබෙනවා. පළාත් සභාව නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පළාත් සභා මැතිවරණය පිළිබඳව ඇත්තරම දැන් තිබෙන කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම මේ වෙලාවේ අපිට කළ හැකි කාරණයක් නෙවෙයි. ඒක මුළු රටම දන්න කාරණයක්. මහා මැතිවරණය අපි පවත්වන්න ගිහිල්ලා මාස 5ක් අපි මහා මැතිවරණය කල් දාලා අපිට සිද්ධ වුණා දැවැන්ත කාලවකවානක් ඒකට වෙන් කරන්න. ඒ නිසා විශේෂ ඉල්ලීමක් තිබෙන්නේ අපි පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතුයි. අත වශයෙන් පළාත් සභාව දැන් තියෙනවා. පළාත් සභාව නැතුව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පළාත් සභාවේ ජනතා නියෝජනය නැහැ. පසුගිය පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් නැවත සක්‍රීය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නැවත පළාත් සභා ප්‍රතිෂ්ඨාපනය කරන වැඩපිළිවෙලකට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක යෝජනාවක් විදිහට අපි ඉදිරිපත් කරමු. ඉදිරිපත් වෙනින්ද පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා නැහැ. අපි පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කරේ නැහැ. මොකද පක්ෂ නායකින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය මේ මොහොතේ නොතියන්න තමයි තීන්දුව කරේ. තියෙන කොවිඩ් තත්ත්වයත් ඒ වගේම අපේ පක්ෂයේ විදිහට අපි දන්වලා තිබුණු මතයක් තිබුණා. ඒ තමයි නව ඡන්ද ක්‍රමයක්, මනාප නැති ඡන්ද ක්‍රමයක්. ඒවා පිළිබඳව සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්න තීන්දුව කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් වරප්‍රසාද ලබා බිම් මට්ටමේ සිටින තම පාක්ෂිකයන් අමතක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. ඒ කලාබැව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය ජනාධිපති වර්ණය වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් හිටපු පිළ අමතක කරලා මාරු වෙලා ගිහිල්ලා ඒ පැත්ත ජයග්‍රහණය කරන්න කටයුතු කරා. අද මොකද වෙලා තියෙන්නේ? අද ප්‍රාදේශීය සභා මට්ටමේ ඉන්න සියලුම මන්ත්‍රීවරු 9න් අඬනවා අද සියලුම ප්‍රතිපාදන ටික එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා කියලා. මේ ඇයට අද දිට්ට දැම්ම වේදනීය කර්මය තමයි මේ ඉෂ්ට වෙලා තියෙන. ඇමතිකන් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ දෙන්න පාර්ලිමේන්තුවේ සතුටින් ඉන්නවා. දෙන්නෙකුට රාජ්‍ය ඇමතිකන් දూరు හම්බෙලා තියෙනවා. හැබැයි අපි හදපු යහපාලන ආණ්ඩුවේ එතුමුලා තමයි මෙරටේ වැදගත්ම වූ අමාත්‍යංශ සියල්ලම දරුවේ. ඒ වරප්‍රසාද ටික අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ UMP පාක්ෂිකුන්ට සලකන්න තියදී අපි හදපු ආණ්ඩුවේ. හැබැයි අද මහලකුඩ තමන්ගේ මහගෙදරට ගියා කියලා ගියේ. දැන් මහගෙදරට ගිහිලා නැහයෙන් අඩනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්ත තත්ත්වයද අවබෝධ වෙලා නැද්ද? තමන්ට ලැබිලා තියෙන ඇමති කට්ටත් එක තවදුරටත් ඉන්නවද? නැත්තම් සමස්තයක් විදිහට මෙරට රද වෙලා තියෙන පීඩණයෙන් ගලව ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව කටයුතු කරනවද කියන තීන්දුව ගන්න වෙන එතුමලා ප්‍රධානීගෝ ටික ලැබිලා තියෙන ඇමති කණ්ඩිකෙන් සතපි සතපි සතුටක් ලැබෙමින් ඉන්න වරෙන්ද වෙන රටගෙන හිතලා ගන්න තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න පාටක් අපිට පේන්නේ නැහැ. ග්‍රාමීය ව්‍යවසායකින් තුලින් ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්ෂිතතාවය වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ගෘහ ආර්ථිකය වැඩි දියුණු කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා යෝජනා කර ඇති සත්ව නිෂ්පාදන ව්‍යාපෘතීන් නිසි අධීක්ෂණය යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන්නේයි ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පශු සම්පත් ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ තුලින් පෞල් පෝෂණය වැඩි දියුණු කිරීමටත් ග්‍රාමීය මට්ටමින් නව රැකී අවස්ථා ඇති කිරීමටත් දේශීය පරිභෝජන සඳහා උසස් තත්ත්වයේ සත්ව නිෂ්පාදන සැකසීමට අවස්ථාව සැලසෙන බව ඒ මහතා පෙන්වා දුන්නා. පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. දැනට පශු සම්පත් ශාස්ත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී නිලධාරීන් සමග සාකච්ඡාවට ලක් කරනවා. මෙම ව්‍යාපෘතීන් මගින් නව ව්‍යවසායකයන් බිහිකර ඔවුන්ට නව තාක්ෂණික සහ විද්‍යාත්මක දැනුම ලබා දීම මගින් ඵලදායි සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන වෙළඳපොළ වෙත හඳුන්වා දිය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. විසිවන ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් මීළඟ පරපුර විසින් දේශද්‍රෝහීන් ලෙස හඳුන්වනු ඇති බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි කවදාවත් හිතුවේ 20 වෙනි සංශෝධන මාර්ගයක් මේ රටේ ඇති වෙයි කියලා. නමුත් එහි ආදීනම දැන් අපිට පේනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් අද හිමින් හිමින් ඒකාධිපති වාදය කරා ගමන් කරමින් සිටිනවා. විශේෂයෙන්ම राज्य परिपालने अभी दखिने दडी लंबुर्वाक देशपालन पक्षाग्राही वटयुत किगे मेराटे मिलियन विषेक जनता वगे ऐतिहासिक एक पुज्जले को वट अद गुणीलाती है अट स्कन वहागन कटपियागन अभी मे वट अट कथागला नोने अल विशाल जन विरोध मे विस्सट विरुद्धवाद अति वागे अट अनावकमे अंड पूर्व अभी मिनसुंगे අන්නට කන්දීර අපිට ඇසෙනදී අපි දකිදී අපිට කියන්න පුළුවන් සමායට අපි මේ සිද්ධ වෙනකොට ජීවත් නොවෙන්න පුළුවන් අපි විශ්වාස කරනවා මේ විශ්සේ නිර්මාතෘවරුන් ඊළඟ පරපුර විසින් ඒ ගය හඳුන්වන්නේ දේශද්‍රෝහීන් වශයෙන් කියලා. පාර්ලිමේන්තුව තුල 125ක තරුණ නියෝජනයක් ලබා දීමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත කිරීමට සියලු පක්ෂවල සහය ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මිතියාස් බාකිර් මාකර් මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දේශපාලන පසුබිමක් නැති තරුණ දරුවන්ට දේශපාලන ශාස්ත්‍රයේ ඉදිරියට යන්න තියෙන අවකාශය අපි වැඩි කළ යුතුව තිබෙනවා. ඒ නිසා සමගි ජන බලවේගය ඒ ස්ථාවරයේ ඉඳගෙන පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් හැටියට 125ක නියෝජනත්වය තරුණ කොටස් වලට දීම අනිවාර්ය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්නට කටයුතු කරලා තියෙනවා. මේ සඳහා ඉල්ලීමක් කරනවා අනිකුත් සියලුම දේශපාලන සංවිධාන වලින් පක්ෂ වලින් මේ යෝජනාව සඳහා සහයෝගය ලබා දෙන්න. මම මතක් කරනවා එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරේ පටන් ගත්ත වෙලාවේ දරණී සේනායක මහත්මයා නිකුත් කරපු පණිවිඩය. එතුමා කිව්වා අනාගතයට උරුම කියන්නෝද අනාගතයට වග කියන්නෝද අනාගතය මෙහෙවන්නෝද ශිෂ්‍යෝ වෙත් කියලා. මේක තමයි ඇත්ත. ඒගොල්ලන්ගේ අනාගතය තීන්දුව කරන වෙලාවේදී ඒගොල්ලන්ගේ වචනට ඉඩක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ අදහස් වලට ඉඩක් තියෙන්න ඕනේ. ඒකයි මේ කරන්න හදන්නේ. 2015 පාර්ලිමේන්තුව ගත්තොත් එහෙම ඒ පාර්ලිමේන්තුව තුල හිටපු මන්ත්‍රීවරුන්ගෙන් දේශපාලනික පසුබිමක් නැතුව තරුණය හෝ තරුණියක් හැටියට සලකන්න පුළුවන් මන්ත්‍රීවරු හිටියේ දෙදෙනයි. මේ 2020 පාර්ලිමේන්තුවේ මම විශ්වාස කරනවා පස් දෙනෙක්වත් නැහැ කියලා එවැනි තරුණ මන්ත්‍රීවරු දේශපාලන පසුබිමකින් තොරව ඒ 225 තුල නියෝජනය කරන. ඒ තුල බරපතල ඛේදවාචකයක් අපිට පේන්න තියෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව අනාගතයේ දකින්න පුළුවන් ජාතිවාදයෙන් තොර ජාතිකවාදීව යම් දේශපාලනයක් කරන්න කැමති නම් ඒ කරන්න පුළුවන් එකම තැන තමයි සමගි ජන බලවේගය. ඒ නිසා මේ රටේ සමස්ත තරුණ ප්‍රජාවට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඔබේ දැනුම, ඔබේ හැකියාව, ඔබේ කුසලතාවය අපිට ලබා දෙන්න. මේ රට අපිට හදන්න පුළුවන්. නැත්නම් අපිට හැමදාම වෙන්නේ අතීතයට බැන බැන ඉන්න. ඒ නිසා අපි අනාගතය වෙනස් කරමු. අනාගතය වෙනස් කරන්න නම් වර්තමානයේ අපි ඒ සඳහා එකතු වෙන්න ඕනේ. 19 වන ව්‍යවස්ථාවේ සඳහන් බොහෝ කරුණු මෙරට ඉතිහාසයේ තුල ජනතා පරමාධිපත්‍ය අර්ථවත් කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සමාජ සංවර්ධන මහා ලේකක අධිකාරී පූජ්‍ය කරුකුලී පියදස්සේ හිමියන් පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. එදා අපි සතුටු වුණා සෞභාග්‍යයේ දැක්මයි අපට එන්නේ කියලා. එහෙත් මේකද මේ සෞභාග්‍යයේ දැක්ම කියන සංවේගය අපට ඇති වෙලා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ හොඳම ජනතා පරමාධිපත්‍ය අර්ථවත් කරන
හොඳම ව්‍යාපෘතිය හැටියට අපි දැක්කේ 19 වෙනි ව්‍යස්තාවේ සඳහන් බොහෝ කරුණු. අපි හැමදාම පෙනී සිටියේ ජනතාවගේ පැත්තෙන් මිස පාලකයන්ගේ පැත්තෙන් නෙමෙයි. වයඹ පළාතේ භුවනක බාහු රජුරුවන්ගේ රාජසභා මණ්ඩපය විනාශ කළා. කෝ ඒවයි ගත්ත ක්‍රියාමාර්ගයේ කුමක්ද? කිසිවක් නැහැ. මේ රට කාර්මික වශයෙන් දිනු කරන්න හැදුවත් පාරම්පරික වශයෙන් වැඩි හරියක් අපේ ගැමි ජනතාව ජීවත් වෙන්නේ සහ නාගරික ජනතාවට අවශ්‍ය කරන ආහාර සම්පාදනය කරන්නේ කෘෂි කාර්මික ජනතාව නැත්නම් ගොවි පින්වතුන්. අද මේ වෙන විට අපේ රටේ බොහෝ ප්‍රදේශවල අස්වැන්න ගෙට ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. නමුත් ඉතාම බරපතල ඛේද වාචකයක් තියෙනවා. කී දේව කියන රුමියගෙන් වෙන හානිය අද වෙනකලුත් නවත්තන්න බැරුව ගියද සේනදළු වැවිලා මා අවුරුදු කීපයක් වෙනවා. මේ සේනදළුව වගේ සතෙක්වත් සම්පූර්ණයෙන් මර්ධනය කරන්න බැරි තත්ත්වයට අපේ රටේ කෘෂිකර්මය යෙදිලා තියෙනවා නම් මේකේ වගකීම බාරගත යුත්තේ කවුද? දැන් රටවට අපුවත් කීපයක් කෙටියෙන්. මද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් සමග සැකකරුවන් සිව්දෙනෙක් ගාල්ලේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇති අතර මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. ජාතික පාසල් දහසක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රථම පාසල ලෙස වසර 200ක් පෙරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරාගෙන තිබෙනවා. එහි සමාරම්භක අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී පැවැත්වුණා. වවුනියාව කන්නඩි පෙරියකට්ටු ප්‍රදේශයේ වනාන්තරයක පාදේ ආබාධයක් ඇති වූ වන අලියකු වතුර වලකට වැටී සිටින බව ප්‍රදේශවාසීන් විසින් සෙට්ටිකුළුම වනජීවී කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව පැමිණි වවුනියාව සෙට්ටිකුළුම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අස්වාභාවික ලෙස මුහුදු රළ ගලායම හේතුවෙන් ආරච්චි කටුව මුතුපන්තිය දීවර දූපතේ පවුල් 13ක් පමණ පීඩාවට පත්ව ඇති බවට වාර්තා වනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් මුතුපන්තිය දූපත තුළ ඇති අභ්‍යන්තර මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.